පවතින වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවද යලි ඉහළ ගොස් තිබෙනවා. මෙම වසරේ මෙවැනි විට වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 50,000කට අසන්න බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ඉන් 52%ක්ම කළුතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. ඉදිරියේදී ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. පහුගිය සති කිහිපය තුළ රෝගීන්ගේ වාර්තා වීමේ සුළු අඩුවක් දැක්ක. අගෝස්තු මාසය තුළ වාර්තා වෙලා තියෙන්නේ මේ වෙනකල් රෝගීන් 1910ක් පමණයි. මේ වාර්තා වීමේ අඩුවක් වුණත් පහුගිය දවස්වල කඩින් කඩ වැස්ස තිබිච්ච නිසා නැවත වතාවක් මදුරන් බෝ වීම වැඩි වීම අපේ ඉදිරි කාලයේදී ත්‍රි සති කිහිපය තුළදී අපේක්ෂා කරනවා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙකුට මේ අවස්ථාවේදී උණ තියෙනවා නම් එය ඩෙංගු වෙන්න පුළුවන්. ඊට අමතරව අපි දන්නවා මේ අවස්ථාවේදී කොවිඩ් පසංගත තත්ත්වයේ රෝගේ යම් කිසි රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් දකිනවා. ඉතින් ඒ නිසා සමහර විට කොවිඩ් වෙන්න පුළුවන්, නැත්නම් ඉන්ෆ්ලුවෙන්සා රෝගේ වෙන්න පුළුවන්, නැත්නම් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් උණ රෝගයක් වෙන්න පුළුවන්. මේ හැම දෙයකම රෝග ලක්ෂණ එක හා සමාන වෙනවා මූලිකම රෝග ලක්ෂණ. ඒ නිසා යම් කිසි කෙනෙක් තමුන්ට උණ ගත්තොත් තමුන්ම රෝග විනිශ්චය කරගන්නේ නැතුව ඒ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. ඩෙංගු මර්ධන වැඩසටහන් ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමටද පියවරගෙන තිබෙනවා. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ඩෙංගු අවතානම් ප්‍රදේශ සොයා සෝදිසි මෙහෙයුම් සිදු කෙරුණා. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් මදුරු කීටින් බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටයි එහිදී පියවර ගැනුණි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඉන්දිකෙල්ලවර මහතාගේ උපදෙස් මත එම කටයුතු සිදු කෙරුණා.